හරි එතකොට මම මේ ප්‍රශ්නේ කියන්නේ මේ අර ගසන සම්බුද කියන සොයන ප්‍රැක්ටිකල් එකක් ඒක එතකොට අපි විස්තරාත්මකව කතා කරන්නේ නැතුව ඔයාලට දීලා තියෙන පේපර් එකේ ඔය මම දීපු ප්‍රශ්නේ තියෙන ප්‍රශ්නේ ආශ්‍රයෙන් අපි ඒක ඉගෙන ගමු කොහොමද ඒක දෙන්නේ කියලා. එතකොට ඒ කියන්නේ විද්‍යාගාරයේ මේසයක් මත තබා ඇතිව ලෑල්ලක සහ ලී කුට්ටියක් අතර ස්ථිතික ගසන සම්බුදක මියු වෙන්න නියම වෙලා තියෙනවා. පරිණ ප්‍රකාශ යන ස්ථිතික ඝර්ෂණ සංගුණකයේ මියු සඳහා ප්‍රකාශනය සීමාකාරී ඝර්ෂණ බලයේ අභිලම්බ ප්‍රතික්‍රියාව ආරසුරෙන් ලියන්න කියලා කියනවා. ඒක අනිවාර්යයෙන්ම මතක තියෙන්න ඕනේ සීමාකාරී ඝර්ෂණ බලය භාවිත කරලා අපි ලියන්න පුළුවන් F සමානයි මියු R කියලා ඝර්ෂණ සංගුණකයේ සහ අභිලම්බ ප්‍රතික්‍රියාව ඇසුරෙන්. ඒතර අමතක කරන්න එපා උතනෝය සීමාකාරී ඝර්ෂණ බලය කියන්නේ ඒ පෘෂ්ඨ දෙකට ගන්න පුළුවන් උපරිම ඝර්ෂණ බලය. ඔයදී අඩුව ගැන තියෙන්න පුළුවන්නේ. ඇයි අපි කියන්නේ ඝර්ෂණ බලය කියන්නේ සොයන් සීරුමරු බලයක්. එතකොට ඔය කියන පෘෂ්ඨ දෙක අතර ඔය කියන උපරිම මගේට එනක ඕනෑ මගේක ඝර්ෂණ බලයට පැවතීමේ හැකියාව තියෙනවා. හරි. එහෙනම් මොන පළවෙනි ප්‍රශ්නේට අපි නිකන් ඔහොම ප්‍රකාශනයක් ලියලා දාන්න පුළුවන්. හරි. ඊට පස්සේ තමයි පරීක්ෂණය කියන්නේ මියු සැවීම සඳහා ස්කන්ධයේ W නෝට් 2 තුලා දැරිය. ස්කන්ධයේ W ලී කුට්ටිය. අමතර ස්කන්ධ දීලා තියෙනවලු කැපිටල් M 0.1.2.3 වෙන විදිහට ඊට පස්සේ සුමට හා සැහැල්ලු කප්පිය එතකොට කුඩාගයන් සහිත සිම්පල් M ස්කන්ධ කීපයක් ඒව හපේලා තියෙනවා කියලා කියනවා. හරියා වගේ ඔය රූපේ පෙන්වලා තියෙන විදිහට මේ ඇටවම හදලා තියෙනවා. ඒකෝර අපිට කියන්නේ ඔය අමතර ස්කන්ධය සහිත ලී කුට්ටිය මත හා තුලා දැකීම මත ක්‍රියා කරන බල. හරි එහෙම ගත්තොත් මේ මෙතන තියෙනවා බර මේ දෙන්නගේම බර ඒක අපිට කියන්න පුළුවන් M දන W නෝට් වතාවක් g කියලා. ඔන්න එතන සමස්ත බර. ඊට පස්සේ මෙතනින් තියෙනවා මෙයාගේ බර wg. ඊට පස්සේ මෙයාගේ බර තියෙනවා පහළට කැපිටල් mg. ඊට පස්සේ මෙතන අභිලම්බ ප්‍රතික්‍රියාවක් තියෙනවා ඒක මම r කියලා ගන්නම්. මේ තන්තු ව්‍යාපතිය තියෙනම් මෙතනක් t-මයි කප්පිය සුමට හින්දා මේ ව්‍යාපතිය t-ම වෙනවා. ඒතර ඝර්ෂණ බලය තියෙන්න ඕනේ. දැන් මේ v කුට්ටි යන්න හදන්නේ මේ පැත්තට. එහෙනම් එතන ඝර්ෂණ බලය තියෙන්න ඕනේ චලිතවල දිශාවට විරුද්ධ පැත්තට. හරි ඔන්න ඝර්ෂණ බලය තියෙන පැත්ත. හරි එහෙනම් ওই විදිහට බල ටික ලකුණු වෙලා තියෙන්න ඕන. ඊට පස්සේ කියන්නේ ලී කුට්ටිය මත ඝර්ෂණ බලය සඳහා ප්‍රකාශනයක් MW නෝට් සහ ගුරුත්වජිකරණේ G ඇසුරෙන් ලියන්න කියනවා. ඒ කියන්නේ මේ ඝර්ෂණ බලය සඳහා සමීකරණයක දාන්න කියලා නෙමෙයි අපිට කියන්නේ. අපිට කියන්නේ නිකන් වෙනස් විදිහකට ප්‍රකාශනයක් ලියන්න කියලා කියනවා. එහෙනම් ඒකට කියන්නේ කපටි ක්‍රමයක් භාවිත කරමු. ඒ කියන්නේ දැන් ඒ ලෙවල් ලියන්නේ නම් ළමයි විදියට තමයි හිට අනිද්ද වෙනකොට. උගුරු ලොකු ගේමක් ගහන්න ඕනේ නැහැ. නිකන් මෙහෙම හිතමු. දැන් මේ පද්ධතිය සමතුලිතයි නම් අපිට ලියන්න පුළුවන් මේ නේද? මේ පද්ධතිය නිකන් මේ පැත්තට කරගවන්න හදන්නේ මොන බලයෙන්ද? මේ බලයෙන්නේ මේක. ඒක වළක්වන්න මේ පැත්තට කවුද ඇදලා අල්ලගෙන ඉන්නේ? කෙලින්ම මේ ඝර්ෂණ බලය. එහෙම පේනවා නම් එකපාරම බලය තමයි මෙන්න මේකට කියලා ලියන්න බලමු. හරිද? ආ එහෙම සෙට් වෙන්නේ නැති කවුරු හරි ඉන්නවා නම් මෙන්න මේකට ලියන්න තිරස් සමතුලිතයක්. එහෙනම් එතන තිරස් සමතුලිතයක් දැම්මු. ඒ කියන්නේ මේ කැපිටල් M සහ W කියන දෙන්නට තිරස් සමතුලිතයක්. හරි එහෙම දැම්මු. එතනින් එනවා F සමානයි කියලා කැපිටල් T ට. ඇයි මේ පැත්තට F තියෙනවා මේ පැත්තට T තියෙනවා. එච්චරයි. ඊට පස්සේ මෙතෙන්ද ගිහිල්ලා මේ පරාදි දෙකිය සහිත ඒ ස්කන්ධයට තිරස් සමතුලිතයක් දැම්මු. ඉහළට තියෙනවා කැපිටල් D පහළට තියෙනවා සිම්පල් M දන ඊට පස්සේ W නෝට් කතාවක් G. එහෙනම් මේ පැති දෙක සමානයි. එහෙනම් මේ පැති දෙක සමාන වෙන්න ඕනේ. අන්න එහෙනම් ඝර්ෂණ බලය අපිට එනවා M දන W නෝට් කතාවක් G කියලා. හරි වුණා ඝර්ෂණ බලය. කොහොමද කියලා දාන්න බලමු. හරි ඊට පස්සේ කියනවා පරීක්ෂණය කිරීමේදී සැලකිල්ලට ගත යුතු කරුණු දෙකක්. සාමාන්‍යයෙන් ඒක නිකන් දැන් අපිට දන්නේ නේද හිතලා ලියන්න වෙන දෙයක්. එතකොට ඕකෙදී අපි සැලකිල්ලට ගන්න ඕන දේවල් අපි ඔය පද්ධතිය සීමාකාරී සමතුලිතයට එනකම් මෙන්න මේකට ස්කන්ධ එකතු කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් මේක ස්කන්ධ තිබ්බේ නැතත් මුකුත් තිබ්බේ නැතත් මේක සමතුලිතයි. එහෙම වුණා කියලා අපිට මේ F සමාන μ r කියලා ලියන්නයි කියක් නැහැ. ඇයි ඒ උපරිම ඝර්ෂණ බලය නෙමෙයි. එතකොට උපරිම ඝර්ෂණ බලයේ හම්බෙන්න මොන අවස්ථාවේද? අර චලනය වෙන්න ඔන්න මෙන්න අවස්ථාව. ඒක නිසා
අපි මෙන්න මේකට ස්කන්ධ එකතු කරගෙන යන්න ඕනේ මේ වස්තුව සීමාකාරී සමතුලිතයට එනකම්. හරි එහෙනම් එතන අපි ඔය ස්කන්ධවල පාඨාංකයන් ගන්නේ සීමාකාරී සමතුලිත අවස්ථාව. එහෙනම් එතන එකක් වෙන්න ඕනේ ස්කන්ධවල පාඨාංකයන් ලබා ගන්නේ සීමාකාරී සමතුලිත අවස්ථාවට පැමිණි පසුවේ. දෙවෙනි කාරණාව මේ තන්තු තිරස්වසහ සිරස්ව දෙන්නෝ ආනදෝ තිබ්බොත් එහෙම මේ වගේ තිබ්බොත් මේ t cos sin එහෙම විභේදන වෙනවා. ආයන අනිත් එක තමයි තන්තු තිරස්ව සහ සිරස්ව පැවතිය යුතුය. හරි. ඊට පස්සේ කියන්නේ සීමාකාරී ඝර්ෂණ බලේ පරීක්ෂණාත්මකව සොයන්නේ කෙසේද? හරි. ඉතින් ඒක අපිට වන්න පුළුවන් කොහොමද? මෙන්න මේ යොදන සිම්පල් ලෙම් ස්කන්ධය क्रमक्रमेंगन परीक्षण හරි ඊට පස්සේ කියනවා ස්ථිති ඝර්ෂණ සංගුණකයේ මිය නිර්ණය කිරීම සඳහා ස්වායත්ත විචලන හා පරායත්ත විචලන පැහැදිලිව දක්වමින් ඒ අතර සම්බන්ධයක් ලබාගෙන ඒ y සමාන mx + c ආකාරයට සකස් කරගන්න. හරි දැන් එහෙනම් අපි ඝර්ෂණ බලය දන්නවා ඒක මෙහෙම ලියන්න පුළුවන් කියලා දන්නවා. එහෙනම් අපි මේ දෙක එකට සෙට් කරමු. ඊට කලින් දැන් මෙතන අභිලම්බ ප්‍රතික්‍රියාව කියන්නේ මොකද්ද? මේකට අපි සිරස් සමතුලිතයක් දැම්මු. කෙලින්ම r සමානයි කියලා ලියන්න පුළුවන්. මේ ඉහළට තියනවා r මේ පද්ධතියම ගන්න හරියද මොකද මෙතන නැත්තම් අභිලම්බ ප්‍රතික්‍රියාවක් තියෙනවානේ මේ මෙතන ඒක කැපිලා යන්න මේ පද්ධතියම ගන්න එතකොට අන්න ඒ පද්ධතිය මත ඉහළට තියනවා r සමානයි පහළට තියනවා මෙතන mg ධන මෙතන තියනවා wg එහෙනම් එතනින් g එළියට ගත්තොත් එතනින් එනවා කැපිටල් m ධන w වතාව g කියලා හරි වුණ අභිලම්බ ප්‍රතික්‍රියාව. දැන් එහෙනම් අපි මේකට ආදේශ කරමු. එහෙනම් F එක උඩ මේක ලියන්න පුළුවන්. සිම්පල් ලෙම් ධන එතන ගන්න. සිම්පල් ලෙම් ධන W නෝට් වතාවක් G සමාන වෙන්න ඕනේ. මියු වතාවක් R. R කියන්නේ අන්න අර පදේ. කැපිටල් ලෙම් ධන W වතාවක් G. G ට G කැපිලා යනවා. उपरी මේ පද්ධතිය සීමාකාරී සමතුලිතයට ගේනවා මෙන්න මෙතෙන්ට දාන්න ඕන ස්කන්ධයත් එන්න එන්න වැඩි වෙනවා එතකොට මම වැඩි කරන්නේ මෙන්න මේක ඒක වැඩි කරන නිසා සීමාකාරී සමතුලිතයට මේක ගේනවා මෙතෙන්ට දාන්න ඕන යගේ වෙනස් වෙනවා දැන් පැහැදිලිව පේනවද කවුද x අක්ෂයට යන්න ඕනේ කවුද y අක්ෂයට යන්න ඕනේ කියන්නේ x අක්ෂයට යන්න ඕනේ මේ කැපිටල් එක මම වෙනස් කරගන්න ඒකත් එක්ක નિરાයාසයෙන් වෙනස් වෙන එකම තමයි සිම්පල් ලෙම්. දැන් ඉබේ වෙනස් වෙන්නේ නැහැ අපි වෙනස් කරන්න ඕද. හැබැයි මූ වෙනස් කරන නිසා තමයි මේක වෙනස් වෙන්නේ. ආ සිම්පල් ලෙම් යන්න ඕනේ y අක්ෂයට. එහෙනම් අපි සිම්පල් ලෙම් මුක්ත කරමු. එහෙනම් දැනටමත් වැඩේ හරි. මේ w නෝට් එක පැත්තට දාමු. එතකොට මෙතන සිම්පල් ලෙම් සමානයි කියලා එනවා. මෙතන වරහන් සුළු කරොත් මියු කැපිටල් ලෙම් කියනවා. ඊට පස්සේ මියු w දිනනවා. මේ w නෝට් එක හැපැත්තට ගිහින් 3w නෝට් වෙනවා. එහෙනම් එතන මම වෙනස් කරන්නේ කැපිටල් එක. ඒක x අක්ෂයට යනවා. වෙනස් වෙන්නේ m y අක්ෂයට යනවා. මේක තමයි එහෙනම් අනුක්‍රමණය වෙන්නේ. මම ඒක නිකන් p කියලා ගන්නම්. දැන් මේ පදෙ ඉදින් අන්තක්ඛණ්ඩේ විදියට දිනනවා. අපි දන්නේ මේක කෝකද කුඩා කියලා. ඒක අවුලක් නෑ. යාළුවන් කියනවා y සමාන mx ධන z ආකාරයේ කියලා. අපි ඒක ඉන්නේ නේද? හරි වුණා. ප්‍රස්ථාරයේ සමීකරණය අපිට කොහොම අරන් දෙන්න පුළුවන්. ඊට පස්සේ කියනවා ඉහත පරීක්ෂණයේදී ප්‍රස්ථාරයේ අනුක්‍රමණය 0.4ක් හා ඒක කියවද්දිම නිකන් සතුටු දෙන්න ඕන
අනුක්‍රමණයේ දශම හතර කියන්නේ ඒකකයක් නැහැනේ හරිනේ ඉතින් මියුට ඒකකයක් නැහැ තමයි අනුක්‍රමණයේ කියන්නේ කෙලින්ම මියු හරි අපි හිනා නම් මියුගේ අගේ හොයන්න කියලා හොයන්න දෙයක් නැහැනේ කෙලින්ම මියු කියන්නේ දශම හතර හරි ඔන්න දශම සංඛ්‍යාව දෙවෙනි එක w නෝට් w නෝට් ගන්න පුළුවන් මේකට ආදේශ කරලා අපිට අන්තක්ඛණ්ඩේ දීලා තියෙනවා 0.25 කියලා එහෙනම් මෙන්න මේ පදය ඒ කියන්නේ මියු w ඍණ w නෝට් සමාන වෙනවා 0.25 හරියනම් මියු කියන්නේ දශම හතරක් එහෙනම් මෙතන දශම හතරයි ඊට පස්සේ අපි ලෝකේ දීලා තියෙනවා ඔය w නෝට් ළඟේ 0.025 කියලා හරි එහෙනම් මෙතන w තියාගෙන මේක 0.025 කරන්න පුළුවන් සමානයි 0.25 හැම පදේම 10 ගුණ කරමු එහෙනම් මේක 40යි w වෙනවා මේක 25ක් වෙනවා මේක 250ක් වෙනවා එහෙනම් 250යි 25ක් ගියා කියන්නේ එතන 225ක් වෙනවා 40ෙන් බෙදන්න කියලා එහෙනම් w සමානයි 225 බෙදීම 40 හතරෙන් බෙදලා පස්සේ දශම ස්ථානයක් තියෙනවා. ඒතර හතරෙන් බෙදුනොත් එහෙම 22කට තියෙනවා හතරේ පහක්. ඉතුරු තියෙනවා එතකොට දෙකක්. එතකොට 25ක් වෙනවා. 25ට තියෙනවා හතරේ හයක්. එතකොට 6 වර 4 24 ඉතුරු එකයි. 10ට තියෙනවා එතකොට දෙකක්. තව පහකුත් වෙනවා 10ෙන් බෙදුනොත් 3 වෙනවා. හරි. කොහොමද මම එනවා? එතන අදාළ संबंधी අපි මේ ලෑල්ල ටික ටික ආනත කරගෙන ආනත කරගෙන යනවා මොන අවස්ථාවක හම්බ වෙනකන්ද ඕකේ අර තියලා තියෙන මේ ලී කුට්ටිය යන්තමින් චලනය වීම ආරම්භ වන අවස්ථාව දක්වනවා ඒතර අවස්ථාවක් ගැන කියනවා ඒක වැදගත් අවස්ථාව තමයි අපි මේ ආනතිය වැඩි කරන් වැඩි කරන් වැඩි කරන් යන්නේ මෙන්න මේ ලී කුට්ටිය ලිස්සායාම ආරම්භ වන මොහොත දක්වනවා හරි අවස්ථාවේදී ආනතිය තීරා කියලා ගත්තොත් මේක බල තියෙනව පහළට WG කියලා හිතමු. මෙතන අභිලම්භ ප්‍රතික්‍රියාව R කියලා ගමු. මේ පැත්තට තමයි ඝර්ෂණ බලය තියෙන්න ඕනනේ. ඇයි මේක විස්සන් යන්නේ මේ පැත්තට? ඒ නිසා. හරි මෙතන මේ පැත්තට මේ අභිලම්භ රේඛාව දික් කරගත්තොත් එහෙම මෙතන අංශ ගණුවක්. ඒකර මේක 90 ඍණ තීට මේක අපෝ තීට වෙනවා. දැන් අපෝ සමතුලිතයක් තියෙන. මේ සීමාකාරී අවස්ථාව. ආ ඒක නිසා මේ f කියන තැන කිසිම ප්‍රශ්නයක් නැතුව ලියන්න පුළුවන් මියු r කියලා. ඇයි ගන්න පුළුවන් උපරිමම ඝර්ෂණ බලය තියෙන ඔය අවස්ථාව. දැන් ආනන්ත තලයක් තියෙන අවස්ථාවේ සමතුලිතය ලියන්නේ. ආනන්ත තලයේ ඔස්සේ සමතුලිතයක් ලියනවා. ආනන්ත තලයට ලම්බක දිශාවක් ඔස්සේ සමතුලිතයක් ලියනවා. හරියනම් මම ඉස්සෙල්ලාම යන්නම් ආනන්ත තලයේ ඔස්සේ සමතුලිතය ලියන්න. එහෙනම් තලයේ ඔස්සේ ඉහළට තියෙන බල සමාන කරනවා තලයේ ඔස්සේ පහළට තියෙන බලට. එතකොට මෙතන ඉහළට තියෙන බලය වෙන්නේ කෙලින්ම μ. ආයෙත් මෙතන μ සමානයි පහළට තියෙන බලය වෙන්නේ මේ mg ගේ මේ පැත්තට තියෙන සංගතයක. ඒ කියන්නේ මේ කෝණය නැති පැත්තට. එහෙනම් ඒක ලියන්න පුළුවන් mg sin θ කියලා. හරි ඔන්න ඒක ප්‍රකාශනය. ඊට පස්සේ පුළුවන් මේ ආනන්ද තලයට ලම්බක දිශාවක් ඔස්සේ මේ පැත්තට තියෙන බල සමාන කරන්න පුළුවන් ආනන්ත තලයේ ලම්බකව පහළ දිශාවට තියෙන බලය. එහෙම වුණොත් තලයේ ලම්බකව කෙරිම කැපිටල් R කියනවා. ආ එහෙනම් ඉතන කැපිටල් R සමානයි. ඝර්ෂණ බලය එන්නේ නැහැ මොකද මේ මෙතන ලම්බකයිනේ. ඒකෝ අපි සලකන දිශාවට ලම්බක බල අපිට වැඩක් නැහැ. ආ මේ mg cos θ කියනවා අනිත් පැත්ත. ආ එහෙනම් මේ පැත්ත mg cos θ කියලා එනවා. හරිද එහෙනම් ඔය විදිහට බෙදලා දාන්න. ඒක මේ එක ප්‍රකාශනය නම් මේකාන්ත දෙක ප්‍රකාශනය නම් එහෙනම් එතන එක දෙදීම දෙක ගත්තොත් R R කැපෙනවා මේ පැත්ත මියු කියලා එනවා mg mg කැපිලා යනවා එහෙනම් මෙතන sin දෙදීම cos කියන්නේ tan θ කියලා එනවා මෙතන මම w කියලා ගත්තේ ඒතර මේක wg වෙන්නේ මේක wg වෙන්නේ w ඊට wg කැපිලා යනවා හරිනම් මියු කියන්නේ කෙලිම tan θ
ඔන්න පරීක්ෂණය. එහෙනම් එතන අපි මිනුම් ලබාගත් යුතු අවස්ථාව සහ දිගවල් දෙකක් ගැන කියන්නේ. එතකොට මේකේ දිගවල් දෙකක් ඕනේ නේද? දිගවල් දිගවල් ඕනේ මට ඕනේ tan θ. හරි. ඒ වුණාට tan θ ලියන්න ලේසිම ක්‍රමය මොකද්ද? ආ ඒ ක්‍රමය තමයි මෙන්න මේ සිරස් පාදයයි මෙන්න මේ තිරස් පාදයයි ගන්නවා නම් අන්න tan θ ලියුවේ. එහෙනම් නිකන් මේකම මම l එක කියලා හිතන්න. මේ පාදයේ l දෙක කියලා හිතන්න. ඉතින් එහෙනම් මේ tan θ කියන එක ලියුවා කියන්නේ සම්මුඛ පාදයේ l එක බෙදීම බද්ධ පාදයේ l දෙක. ආයෙත් ඉතින් මිනුම් දෙක වෙන මොකද්ද? එකක් ආනන්ද තලයේ සිරස් උස. මේ සිරස් උස. දෙවෙනි එක ආනන්ද තලයේ සිරස් දුර. ඒ දරනවා නම් අවස්ථාව අහනවා අවස්ථාව තමයි සීමාකාරී සමතුලිත අවස්ථාව කියලා තිබ්බත් කවන්නේ. නැත්තම් මේ වස්තුව නිස්සායාම ආරම්භ වන අවස්ථාව. ඊට පස්සේ මෙව සඳහා ප්‍රකාශනය අහන්නේ. ඒතර මේවා කරලා ගෙන්නන්න ඕනේ. Tamante එක අයිඩියා එක තිබ්බනම් කෙලින්ම මේක ලියලා Taman අර උඩ ලියන විදිහ අනුව මම ගත්තේ මේ විදිහ නම් ඒ විදිහට කොහොම ලියන්න තියෙන්නේ. කාට හරි ඕනනම් මේ L2 මේක L2 කියලා අරගෙන L2 මෙදී මෙල් එක කියලා ලියන්න පුළුවන්. ඒකේ ගැළුවා නැහැ. හරි තුනොන්න පොඩි නිමානයක් ඇතුළත මේ වගේ ඝර්ෂණයේ ආශ්‍රිත ප්‍රශ්නයක් අහන්න බොහෝ දුරට ඉඳතියි කියන එක අහන්න පුළුවන් නැති වෙන්නත් පුළුවන්. කෝකටත් අපි සූදානම් මේක